संध्या समटम गृह विश्वविद्यालय कांता इंजीनियर वंश विशेष मेहवन बडमूल सादर अभी तक बहु पास मेवला संबंध वेला समहार पास मे आवृद्धे एलवकन शिष्यवन बडमूल सहभागी वेना वेनवाला धनुंदीलो बुहमस्तुति विश्वविद्यालय सहित्रिपल संगमेडियो पड़िया नरमु
මංගලගේ ප්‍රශ්නයක් අහන්නම්. ඉංජිනේර කෙනෙක් කිව්වහම ඔයාලට මුලින්ම මතක් වෙන්නේ මොකද්ද? ගොඩක් අයට මතක් වෙන්නේ නැත්තේ සර්කිට් හදන, විදුලි පරිපත නිර්මාණය කරන ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවෙ. නැත්නම් වාහන හදන, රොබෝල හදන ඉංජිනේරුවෙ. එහෙමත් නැත්නම් නිවාසවල පෑන් අඳින, ඩිසයින් කරන ඉංජිනේරුවෙ. ඒත් මම අද ඔයාලට කියන්නම්. ඔයාලා හිතපු ඒවාට අමතරව ඉංජිනේරුවෙක්ට පුළුවන් තමන් කැමති ඕනම කෙනෙක් වෙන්න. මට කියන්න සතුටයි. අද අපිත් සමග ඒ වගේ සුවිශේෂී පුද්ගලෙක් මේ වැඩමුළුවට සහභාගී වෙනවා. ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාවේදී උපාධිධාරිණියක් වන අතර CMS කාන්තා විදුහලේ ආදි ශිෂ්‍යාවක්ද වෙනවා. වෘත්තිමය වශයෙන් soft skills සහ අධ්‍යාත්මික චිකිත්සා පුහුණුකාරිනියක් වන ඇය software engineer එනම් මෘදුකාංගු ඉංජිනේරුවෙක් වශයෙන්ද excellence of ayatani junior business analysis කෙනෙක් වශයෙන්ද වැඩ කර තිබෙනවා. මීට අමතරව ඇය neuro linguistic programming නොහොත් වාග් නියුරෝන ක්‍රමවේදයේද නිපුණත්වයක් දක්වනවා. ඇය දැනට ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන Verity Research ආයතනයේ මාධ්‍ය පර්යේෂණ කණ්ඩායමේ පර්යේෂණ කළමනාකාරිනියක් විදිහට කටයුතු කරනවා. තවද දක්ෂ සංනිවේදිකාවක් වන ඇය අධ්‍යක්ෂින් බහුල පරිපූර්ණ කාන්තාවකි. කාන්තාවක් වශයෙන් සහ ඉංජිනේරුවරියක් වශයෙන් ඇය ලැබපු අධ්‍යක්ෂින් ඇය අභියෝගවලට මුහුණ දුන් අයුරු ඔබත් සමග බෙදා ගැනීමට මම රතිකා ප්‍රනාන්දු මෙනවියට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ගොඩක් ස්තුතියි කෞෂණී ඒ හඳුන්වා දීමට. ඒ වගේම ඔක්කොමටම සුබ සන්ධ්‍යාවක් කියලා මම පිළිගන්න කැමතියි. ඉංජිනේරින් කණ්ඩායමටත් අපේ ආචාර්ය ප්‍රින්ස් වෙනුවට ගොඩක් ස්තුතියි අද මම මේ වැඩමුළුවට සම්බන්ධ කරගත්තට. ඉතින් මම හිතන්නේ අද දෙසැම්බර් මාසයේ දැන් අන්තිම හරිය අපි ඉන්නේ මේ 2021 අවුරුද්දත් අවසන් කරනකොට මට පේනවා අද වැඩමුළුවට 100කට වඩා සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපි 2022 අවුරුද්දට හොඳ ප්‍රවේශයක් මේ වෙලාවේදී ගන්නවා. අපි කොහොමද අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන් කියන එක ගැන අපේ අදහස් ටිකක් බෙදාගෙන. ඉතින් මම ප්‍රථමයෙන්ම මම පොඩ්ඩක් මගේ ප්‍රেজෙන්ටේෂන් එක ෂෙයා කරන්න. මට කියන්න එක පේනවද කොහොමද කියන එක? ඔව් මැඩම් පේන්න තියෙනවා. හරි. ස්තුතියි කෞෂිනි. මතර කෞෂිනි පටන් ගන්නෙදිම කිව්වා දැන් ඉංජිනේරුවරියක් හරි ඉංජිනේරුවෙක් කිව්වහම අපිට එනවා යම්කිසි අදහසක් මෙන්න මේ වගේ පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා. ඒතර මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොතින් ඔයගලන්ටම හිතට අදහසක් ගන්න දැන් අපි ඉංජිනේරුවෙක් කිව්වහම එන්නත් ඉංජිනේරුවරියක් කිව්වහම මොන වගේ කුසලතාද අපිට ඉස්සල්ලාම හිතට එන්නේ? මම හිතන්නේ ඔයගලන්ට chat එකේ දාන්න පුළුවන් නම් මට chat එකේ ලියලා එවන්න මොන වගේ අදහස් ඉස්සල්ලාම එන්නේ කියලා අපි බලමු. මොනවාද කියන්නේ කියලා කට්ටිය. ඔව් මම මෙහෙම උත්තර ටිකක් පෙන්වුවොතින් අපි සාමාන්‍ය ඉංජිනේරුවරියක් ඉංජිනේරුවෙක් කිව්වහම අපි හිතනවා මෙන්න මේ වගේ කුසලතා තමයි එක තමයි ඉස්සරහට යන්නේ කියන එක. ගැටලු විසඳන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම තර්කානුකූල චින්තනයක් එහෙම නැත්නම් ලොජිකල් තින්කින් තියෙන්න ඕනේ. නිර්මාණශීලී කෙනෙක් තාක්ෂණික දැනුම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි කට්ටියක් එක වැඩ කරද්දී කණ්ඩායම් හැඟීමක් තියෙන්න ඕනේ. සංනිවේදන හැකියාව සහ නායකත්වය කියන එක. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි නායකත්වයක් තියෙන්නේ? නමුත් ඉංජිනේරුවෙක් කියන්නේ රැකියා ස්ථානයකට ගිහිල්ලා නිකම් ඉන්න කෙනෙක් නෙමෙයි. අනිවාර්යයෙන්ම වැඩ කරන අනිත් අයට නායකත්වය සපයන කෙනෙක්. ඉතින් ඒ කෞශල්‍යය, ඒ කුසලතා අනිවාර්යයෙන්ම තියෙන්න අවශ්‍යයි. ඉතින් ඒ එකම අපි බැලුවොතින් මොන වගේ විෂයන්ද සම්බන්ධ වෙන්නේ? ඉංජිනේරුවෙක් කිව්වහම අපි දන්නවා ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය වගේ ඒවා තමයි දැන් ලංකාවේ මේ වෙලාවේ අපිට හදාරන්න පුළුවන් ඉංජිනේරුවෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්. ඉතින් මම හිතන්නේ අද සම්බන්ධ වෙලා ඉන්න හැමෝම වගේ අනිවාර්යයෙන් මේ විෂය මාලාව තමයි හදාරන්නේ මම දන්න හැටියට. ඉතින් මෙතනදී අපිට ගන්න පුළුවන් එක
सिद्धांत असल विश्लेषण अहलाम विषयान स्टेम कीलकियान विद्या थाक्षण इंजीनियर विद्या थाक्षण कियन ए पुलु विषय आया किसी विषयान गोडाती है गणित रसायन विद्या भौतिक विद्या जीव विद्या तुरुताक्षण मे हेमदे स्टेम विषयान कियन देट तम ऐति इति मेतन लोकेटम बलपान कटल संहार घटल तीन लौकिकसी बटहीर मेतन सुविशेषी गतम लोके हेम तन बटहीर गिस्टम विषयान संबंधे बट मम खमती मेवेला संख्या लेखन टीका अभी हेमो मे गणित संबंध इन सहित अभी हेमोटम खमती वे बला श्रीलंका शेस्त्र संपूर्ण पिरीसर प्रतिशत कांता श्रीलंका लोकम गिपस्त लंकावे नियोजन करना लोके लंकावे कांता नियोजन स्टेम विषय हुंदे बलुहम लंकाव संबंधी संख्या लेखन गीन विधि दास्ते महिता मेक अभी प्रायोगिक स्कूल वाले कुहुमत विषय गणित विषय तोरगन तीयन बलवाम मेके अभी हमें जीव विद्या बायो तोरगन तीयन हाई इंजीनियरिंग टेक्नोलॉजी फिजिकल साइंस सीएट पनाहट अटू संख्या तोरगन तीयने पांति वेलवास कपिला दरअट कुहुमदीला मेथियन मे विश्वविद्यालय प्रवेश वेलटे एक कुहुमद तीयने की इतने तपिट पेनो मे इंजीनियरिंग कांता दहाटे मे विश्वविद्यालय प्रवेश बलु हम सी एट विसी हतर इतर थम इतने अतरम अपिट इकदर गे लोक्यम गम कांता बहुम अडू प्रतिशत अक्तमय इंजीनियरिंग हेमनता गणित विषय के तोरगाने एक लंका व्यक्त हेमय लोक गोली हेमयट अभी मे वेडमूल गति महिता इन हेमेख्यनाम वगे गणित विषय तोरगन ए अंश इसराट अन्न बलाकृत तीन थिंग हेम बेलवा मट की अन्न तीन इसल नम उखमलम अद वेडमूल वेट संबंध शिशुन हेमोम शिशुन हेमोम बहुम सुविशेषी पिरीसा लंकावे संदर्भे गेमत गोली मुखद बहुम अडू प्रतिशत ये तीरने गाने वेस्ट एम अंश इसे इसलम हितर गुला बहुम सुविशेषी पिरीसा इतनी अभी तब इसट गिहाम मम पोडी मम कुहुमत मे विषय मुने मम कुहुमत इंजीनियर वर्ग अक्सराट गी मुलिम की मम गणित विषय तोरगा मट अतम की अन्नपूलवंक वेला मे इंजीनियर वर्गो अवश्य निशा गणित विषय तोरगा मम कुहुमत दाक्ष महिता लंका पुड तीन दाक्ष बायोकरा मैथ्स करा सामान्य टीका समाज मत इतनी मम बायो बट कुहित्म कमती नह एक कुहित्म वेन्नी नह मट विकल्प देखा इको मैथ्स तोरगा गणित तोरगा कला अंश तोरगन देशपालन विद्या इतिहास ये विषय यानवादी प्रायोगिक अर्थम अर्थम की मम हरिम कम्मी पाडंकरा सह रचना हरिम कम्मी
කලාංශයෙන් තෝරගත්තා මට රචනා ලියන්න වෙනවා මට පාඩම් කරන්න වෙනවා මම ඉතින් ওই දෙකටම එච්චර කැමැත්තක් නැහැ ඉතින් ගණිතය વિશે මම කැමති එක ලොකු විශාල විශ්ලේෂණ මට කැමති වෙන එක හේතුවක් තමයි මොකද අපි මූලධර්ම තියෝරියන් ගත්තට පස්සේ අපිට ඕන ගානක් හදන්න පුළුවන් ඒතර ප්‍රශ්න පත්‍රයකට ගියාම රචනා ලියන්න අවශ්‍ය නැහැ ඉතින් ඒක මට ලොකු හේතුවක් වුණා ඇත්තට මේක තෝරගන්න අනිත්තකින් බැලුවහම දැන් මගේ පසුබිම බැලුවහම ඇත්තටම මගේ තාත්තා ඉංජිනේරුවෙක්. ඉතින් පොඩි කාලේ දැන් ගෑනු ළමෙක් වුණාම මම හිතන්නේ අපිට සෙල්ලම් කරන්න බෝනික්කු ගෙනත් දෙනවා. ඉතින් ඒ පැත්තක් තිබුණා. හැබැයි දැන් තාත්තා ඉංජිනේරුවෙක් වුණාම මට හැමතිස්සම දැන් පොඩි කාලේ ඉඳන් ඊට අදාළ දේවල් තමයි ගෙදර වටපිටාවේ පේන්න තිබුණේ. දැන් උදාහරණයක් විදිහට අපේ ගෙදර මොකක් හරි දෙයක් වඩුවක් හැදුණා හරි මොකක් හරි ගැටලුවක් වුණාම හැමතිස්සම තාත්තා තමයි මුල් වෙලා ඒක හදන්නේ. මට මතක ඇති කාලෙක අපි කවදාවත් පිටින් කෙනෙක් ඒකට ගෙන්නලා නැහැ. ඉතින් ඒක නිසාම අපේ ගෙදර තියෙන ලොකු උපකරණ කට්ටල තාත්තා පාවිච්චි කරන එක එක જાති ස්ක්‍රූපුණියන් මේ පොඩි කාලේ ඉඳලම මම දැක්කේ ඒ දේවල් මොකක් හරි දෙයක් හැරුණාම තාත්තා ඒ උපකරණ අරන් ඉල්ලා හදනවා ඉතින් ඒක නිසාම මම හිතන්නේ මට ඒ පොඩි කාලේ ඉඳන් ඒ පසුබිමක් තිබුණා මොකක් හරි දෙයක් වුණාම මට කිසි ගැටලුවක් නැහැ ගිහිල්ලා තාත්තගේ උපකරණ පෙට්ටිය අරලා ඒ ස්ක්‍රූපුණියන අරගෙන ආවිල්ලා කැඩිච්ච එක අරලා හදලා ඒ පසුබිම මට තිබුණා ඒ වගේම තමයි තාත්ත පොඩි කාලේ මට මතකයි ගෙන්නලා දීලා තිබුණා මෙහෙ පරිපත පෙට්ටියක් සර්කිට් බෝඩ් එකක්. ඉතින් ඒකේ තිබුණේ මෙහෙම මේ වයර්ස් අමුණල පොතක් තිබුණා ඒකේ විදිහට මේ පරිපත හදන්න තිබුණේ. ඉතින් තාත්තත් එක්ක එකතු වෙලා මුලින් පොඩි කාලේ කියන්නේ ගොඩක් පොඩි කාලේ මම මතකයි ඔක හදන්න ගත්තා. ඊට පස්සේ තනියමත් හැදුවා. ඉතින් එතකොට පවුල පැත්තෙනුත් ඒ වගේ පසුබිමක් ඇත්තටම තිබුණා මේ ගණිතය අංශයට එහෙම නැත්නම් ඉංජිනේරු අංශයට යොමු වෙන්න. හැබැයි ඒ ලෙවල්ස් ඉවරක් වෙනකනොත් මට එහෙම ලොකු අදහසක් තිබුණ නැහැ මම ඉංජිනේරුවරියක් වෙනවාමයි කියලා. ඒ ලෙවල්ස් කරන අතරතුරත් මගේ ලොකුම ඉලක්කය තිබුණේ මම අනිවාර්යයෙන් මේ උසස් පෙළ කරන එක හොඳටම කරනවා. මම හැම විෂයෙම පුළුවන් හොඳටම කරනවා මගේ ටාගට් එක තිබුණ හැම විෂයෙටම මම 100න් 100 ගන්නවා කියන ටාගට් එකේ තමයි මම හිටියේ. එතනින් එහාට මට ඒ කොයි පැත්තටද යන්නේ කියන එක ගැන දැනීමක් තිබුණ නැහැ. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම දැන් සමහර වෙලාවට පෞලියාගෙන් මම බැනුම් අහපු වෙලාවලුත් තිබුණා මට ඉලක්කයක් නැහැ එහෙම කියලා. නමුත් ඉතින් ඒ මට ඒ වෙලාවේ කියන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ කොයි පැත්තටද යන්නේ කියන එක. ඉතින් රිසල්ට්ස් ආවම තමයි මට එන්ජිනියරින් යන්න පුළුවන්කම තිබිච්ච නිසා මම ඒ වෙලාවේ තීරණය කරා හරි එහෙනම් මම ඉංජිනේරින් යන්නම්. මොකද එතකොට මට ඒ වෙද්දි කැමැත්තකුත් ඇති වෙලා තිබුණා විශේෂයෙන්ම මේ මෘදුකාංග ඉංජිනේරු සම්බන්ධයෙන් පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න සම්බන්ධයෙන්. ඉතින් ඒ විදිහට තමයි මම ඇත්තටම ගිහිල්ලා මේ ඉංජිනේරුවරියක් වුණේ. ඉතින් ඒ විදිහට මම දැනගන්න කැමති දැන් අනිත් මෙතන ඉන්න අය අපේ සිසුවියන්ගෙනුත් ඕකලංගෙන් ඇහුවොතින් ඇයි තෝරගත්තේ කියලා ගණිතය විෂයන් අපි උත්තර ටිකක් බැලුවොතින් කොයි වගේද උත්තර හම්බෙන්නේ මේ බැලුවේ මගේ chat එක කොහෙන්ද හොයාගන්නේ කියලා ඔයාලට පුළුවන් මැඩම් අහපු ප්‍රශ්න වලට උත්තර chat එක හරහා දෙන්න මයික් එක ඔන් කරන්න ඕනේ ටයිප් කරලා chat එකට දාන්න පුළුවන් හරි මට ඒක ඉස්සරයක් ආවා මට ඔව් මම දැන් ඇහුවේ ඔක මම දැනගන්න කැමතියි කියලා ඇයි ඕගොල්ලෝ මේ මොනක් මොකද හේතුනේ ගණිතය තෝරගන්න කියලා ඒ කියන්නේ ඒක අර මං කිව්වා වගේ හරි කෙනෙක් කියන මං වගේම තමයි කියලා ගණන්කට කැමති අනිත්‍යයි මැත්ස් වලට ගොඩක් ආස නිසා කියලා තමයි මට මේ වෙද්දි ඇවිල්ලා තියෙන්නේ උත්තර ගණන් හදන්න කැමති ගොඩක් අය එහෙම ඔව් එක්කෙනෙක් කියලා තියෙනවා ගොඩාක් ආසයි ඉංජිනේර කෙනෙක් වෙන්න පොඩි කාලේ ඉඳලා කියලා ෆේවරිට් සබ්ජෙක්ට් එක මැත්ස් කියලා තියෙනවා ඔව් බයෝ පාඩම් කරන්න කැමති නැහැ
මයිතන මාමාම කියපෝ වගේ මුත්තරත් තියපෝ ඉන්නවා ලියන්න පාඩම් කරන්න කම්මැලි මොරටෝ එන්ජිනියරින් යන්න පොඩි කාලේ ඉඳන් ආසයි කියලා තියෙනවා මයිතන අපි රුහුණ ගැනත් බැලුවා ඉතින් ආකිටෙක්ට් ආසයි කියලා කියනවා හරි ගොඩක් ස්තුතියි හැමෝටම ඉතින් මං හිතන්නේ අපි හැමෝටම තියෙන්නේ ඒ එක වගේ උත්තර තමයි තියෙන්නේ ඇයි අපි ගණිතය තෝරගත්තේ කියලා. ඉතින් ඇත්තටම හැමෝගෙම මට දකින්න තියෙන්නේ මේ යම්කිසි විදියකට ඒක ගණිතයට ආසාවක් තියෙන නිසා ගණිතය හරි කෙමිස්ට්‍රි ෆිසික්ස් ඒ විෂයන් වලට තියෙන ආසාව නිසා තමයි අපි මේ විෂය මාලාව තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒක ඉතින් මං හිතන්නේ ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් හැමෝම ආසාවෙන් විෂයක් කරන්න බලාපොරොත්තුෙන් තමයි මෙතන ඉන්නේ. ඉතින් එතනින් එහාට අපි චුට්ටක් ගියොත් මයිතන අපි මං කලින් කිව්වා වගේ මේ ලෝකෙම ගත්තත් ලංකාවෙම ගත්තත් බොහොම අඩු ප්‍රතිශතයක් තමයි කාන්තාවන් අවසනාවකට මේ ගණිතය විෂයන් සහ එහෙම නැත්නම් මේ ස්ටෙම් විශේෂයෙන්ම ඉංජිනේරින් පැත්තට යොමු වෙන්නේ. ඉතින් එතකොට ඇයි ඒකට හේතුව කියලා බැලුවාම මේ හැම රටවලම තියෙන්නේ එක හා සමාන පිළිතුරු ටිකක් තමයි අපිට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ දුර්මත කියලා අපි කියනවා. මේ අපි වැරදි මතවල ඉන්නවා මෙන්න මේ දේවල් නිසා තමයි කියලා. ඒතර මම උදාහරණයක් කිව්වොතින් හොඳම උදාහරණ තමයි මේ සමහර දෙනා අතර අදහසක් තියෙනවා මේ ගෑනු ළමයින්ට ඉංජිනේරින් කරන්න බෑ. ඉංජිනේරුවෙක් වෙන්න බෑ ඒගොල්ලන්ට හොඳ ඉංජිනේරුවෙක් වෙන්න බෑ කියන මතයක් සමහර අයගේ තියෙනවා. අර ඒ වගේ නොයෙක් දුර්මත තියෙනවා සමාජයේ. ඒක නිසා යොමු වෙනවා අඩුයි. එතකොට මම අහුවතින් ඕගලන්ගේ පැත්තෙන් ඕගලන් දැන් මම උදාහරණයක් කියන්න මගේ පැත්තෙන්. එතකොට ඕගලන්ටත් මතක් වෙයි ඕගලන්ටත් එහෙම දේවල් අහන්න ලැබුණාද කියන එක. දැන් මම මුලටම ඒ ලෙවල්ස් වලට මේ මැත්ස් තෝරගත්තාම ඒ වෙලාවේ ඇත්තටම මගේ තාත්තාට කිව්වා ගෑනු ළමයින්ට හොඳ ඉංජිනේරුවෙක් වෙන්න බෑ කියලා. ඉතින් දැන් මගේ තියෙනවා පොඩි ගතිය. දැන් එහෙම කවුරු හරි කිව්වහම මම අනිවාර්යයෙන්ම ඒක කරලා පෙන්වන්න නෑ මට ඒක පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඒකෙදි මම අතරම අධෛර්යමත් වුණ නැහැ. මම කොහොම හරි හිතාගත්ත නෑ මම මේක කරලා පෙන්වනවාමයි කියලා තාත්තට. ඉතින් ඒ වගේ දැන් තාත්තා ඉංජිනේරුවෙක් වෙලා ඒ වෙලාවේ මට ඒ වගේ උත්තරයක් තමයි ලැබුණේ මම ගණිතය තෝරගත්තාම. ඉතින් ඒ වගේ ඕගලන්ට පවුලේ පසුබිමෙන් හරි ගුරුවරුන්ගෙන් හරි නැදෑයගෙන් මිතුරන්ගෙන් එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම පිටස්තරයාගෙන් හරි ඒ වගේ අධෛර්යමත් හරි එහෙම නැත්නම් වැරදි මත වගේ මොන වගේ දේවල් දැහිලා තියෙන්නේ. ආයි පාර චැට් එකේ දැම්මොතින් අපිට ඒතර සාකච්ඡා කරත හැකි. කැමති අයට පුළුවන් මයික් එක ඔන් කරලා කතා කරන්න. ඔව් කතා කරන්න මොලක් පුළුවා. මම හිතර කතා කරන්න පුළුවන් නම් වඩාත් හොඳ වෙයි. කැමති නැත්නම් chat එකේ හරි කවන්න. ඔව් මම හිතන්නේ මම උත්තර ටිකක් කියවුවොතින් මේ ගෑනු ළමයින්ට හොඳ බයෝ කියලා සමහර අය කියලා තියෙනවා. එතකොට ගර්ල් කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ කියන උත්තරේ. අය ඉංජිනේරින් සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා ගෑනු ළමයි වුණාම. මැත්ස් අමාරුයි ගෑනු ළමයින්ට. එක දිගට මහන්සි වෙන්න බෑ. අතර ටීචර් කෙනෙක් වෙන එක වඩා ගෑනු ළමයෙක්ට හොඳයි කියලා සමහර අයට උත්තර ලැබිලා තියෙනවා. ඔව් තව කෙනෙක් වෙයි අතත් තාත්ත කිව්වා කියලා මේක ගැලපෙන්නේ නැහැ. මම හිතන්නේ අපි හැමෝටම එක වගේ අත්දැකීම් තමයි ඒ සම්බන්ධයෙන් තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් එහෙම බහුලව තියෙන මත කීපයක් ගත්තොත් ඉතින් මුලින් කිව්වා වගේ මේ සමහර ගොඩක් අයගේ තියෙන අදහසක් තමයි මේ ඉංජිනේරු විෂය කියන්නේ මේ පිරිමි ළමයින්ට සහජයෙන් උපතින්ම තියෙන දෙයක්. ඒක ගෑනු ළමයින්ට පිටිලා නැහැ කියන දුර්මතය තියෙනවා. හැබැයි දැන් විද්‍යාත්මකව මේකට කිසිම පසුබිමක් නැහැ කරලා තියෙන අධ්‍යයනවලින්. ඉතින් මේකට
उत्तर विस्तर मत हम कथावा मत मेक अतर समय ओगोलो दखी देहकट मित्र खाली फेसबुक दालतिबुन लंका वेच सिधुम इत मेक दालतिबुने शिष्यत् प्रतिपल आपु दवासल ए दवासल फेसबुक सटहन दापुना अंदर खट्टियकट वेच सिधुम तिबुने लमाय तुंदेने गहन लमाय देने सह एक पिरीमी लमय पिलिबंद कथा इत मे पिरीमी लमाय तुंदे नाम शिष्यत् विभाग वाडवेला तीन आगोस वेल इत पिरीमी लमय बहुम इहलिंग शिष्यत् समर्थला गैन लमाय देना वासनाकट शिष्यत् समर्थला नह इत मेतन दमी नै दयादे गोला के इंजनीर वेट मे हदल दीप सरुंगल तरगा बरी एकेहनोहमदर इंजनीर वेला सहज हकिया प्रश्न सहज हकिया वगे प्रायोगिक गोडकट वेन्े अदहासा सहज हकिया इंजनीर विषय संबंधी ओणम दयाक संबंधी हेमा ගොඩක්ලාට වෙන්නේ අපි හිතනවා අපිට මේක උපතින්ම හැකියාව නැහැ කියලා අපි නොකර ඉන්නවා. හැබැයි නොකර හිටියම වෙන්නේ ඒ දක්ෂතාවය කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. එතකොට කාගේ හරි අපි මේ දක්ෂතාවය දකිනවා කියන්නේ ඇත්තටම ඒගොල්ලෝ ඒක කවෙ හරි තැනකදී භාවිත කරන්න පටන් අරගෙන ඒක ප්‍රගුණ කරලා තියෙනවා කියන එකයි. එතකොට පිරිමි ළමයි වෙලා තියෙන මේක සමාජ මතයක් තියෙන නිසා ඒගොල්ලන්ට ඒ භාවිතාව ඇත්තටම වැඩිපුර ලැබෙනවා කියන එකයි. ඉතින් මේක අර දැන් අර අපි මතක තියාගන්නෝනේ කවුරු හරි අර වගේ උත්තර දෙනකොට මම හිතන්නේ එකක් තමයි දැන් ඔගොල්ලෝ දැන් ඒ විදිහට දැන් හිතන ඉන්න හැමෝම ඉස්ත්‍රියටත් ඒ විෂයන් කරගෙන යනවා. ඉතින් ඒ කියන්නේ ඒ වගේ මතයන් ඉදිරිපත් වුණත් සැලුන් නැහැ කියන එකයි අපිට හිතා ගන්න තියෙන්නේ. ඒතර දෙවැනියට තමයි දැන් මම හිතන්නේ මේ ගොඩක් ආගෙන එක කියවුණා මේ මතයක් තියෙනවා දැන් සමහර රැකියාවල් දැන් උදාහරණයක් කරේ මේ වෛද්‍යවරියක් වෙන එක එහෙම නැත්නම් ගුරුවරියක් වෙන එක තමයි ගෑනු ළමයෙක්ට හොඳ. ඉංජිනේරු වෘත්තයක් කියන්නේ මේ පිරිමි ළමයෙන්ට විතරක් තියෙන එකක් කියලා එතනත් තියෙනවා සමාජ මතයක්. ඉතින් එතනදිත් කියන තියෙන්නේ එහෙම දෙයක් නැහැ. මොකද දැන් අපිට දක්ෂතාවය තියෙනවා නම් අනිවාර්යෙන් කොයි එක වුණත් අපිට කරන්න පුළුවන්. සහ තුන්වෙනියට තමයි මෙතන සමහර අයගේ බයක් තියෙනවා. දැන් ඉංජිනේරු වරියක් වුණාම රැකියා අඩු කියන එක. ඒ කියන්නේ සමහර වෙලාවට ආයතන වලින් බඳව ගන්නෙ නැහැ කියන අදහසක් තියෙනවා. දැන් මෙතනදිත් මට මතකයි දැන් මම ගණන් තෝරගත්තාම ඒ දවස්වල මට තාත්තා කියපෙකක් තමයි තාත්තා රැකියා කරපු ස්ථානයේ කාන්තාව ඉංජිනේරු වරියෙන් හැටියට බඳව ගන්නෙ නැහැ කියන එක. ඒක මේ ඇත්තට තාත්තා කිව්වේ අඩුමතරම සලකා බලන්නෙවත් නැහැ කියන එක. ඉතින් ඇත්තටම මම හිතන්නේ දැන් අපේ අම්මලා තාත්තලා හරි නෑ දැ කෙනෙක් හරි සමහරවිට මේ දේවල් කියන්නේ අර නරක අදහසකින් නෙමෙයි. මචන් ඒගොල්ලන්ටත් බයක් තියෙනවා. ඒක සමාජයේ තියෙන ගැටලුව දැක්කම අපිට ප්‍රශ්නයක් වෙයි කියන නමුත් දැන් මම රැකියාව කරන්න පටන් ගත්තට පස්සේ ඇත්තටම මම නම් එහෙම දෙයක් දැක්කේ නැහැ.
विशेष में मम वर करे मे मुदुकांग इंजीनियर सॉफ्टवेयर इंजीनियर के थिंग मट कोईम वेलाकवात मट हिथान वेला नह मम कांता मट मे इंजीनियर वर्गियट मेकर अखिया इसराट करगने अन्न बहन मट कोईम वेलाकवात हिथान वेला नह इतवागे मतम रखिया अवस्था थिंग अपीट एद वसला विश्वविद्यालय पे अपीट लास्ति के लिए एक आयतन वेलिंग अभी भारतीय संपूर्ण करती आयतन विश्वविद्यालय के अपीट सामुख साकती अपीट पुलवान रखिया भागा लास्ति के लिए अंश वस्ते अतम मत सॉफ्टवेयर इंजीनियरिंग पे मुदुकांग इंजीनियर वरिया रखिया मम कैंपस एलियट इसल आउट खाली मट लभिलते मट खावत एहेम हितिल नगे मतम मम रखिया करा पटांग पास मम दमय अट फेन्ना पुलवांग अभी दक्षा किएला अभी मे वे करा पुलवांग किएला इतने इतर कौर खाटत मतपेन नह अभी कांतावत्त पिमिकन कियन खाटवत्त इतने मतपेन नह अतम अभी एक नुपेन्न थाल तम मे हेम थर्क इद्रिपत्न्नी अतन आगे तार्तगे पत्थिंग ते मम एलेवल्स पटांग विथराय ये तारके तार्तगे पत्थिंग इद्रिपत्नी अंतिम मम एलेवल्स कराट पास अतम तात मे रिसल्ट वालू हम मट तमत नैदे लखी हुए मे मट थवत् कर गण तिबुन के मट तिबुन ए देखा बी एक इतक मट ईट तड़ा खरा गान तिबुना के ईट पास मम खावत ये वचन हालन है मे खाता होंगे इंजीनियर पेन बहने का ये अदहास मांग इतनी यहाँ किसी में दवास का हालन है इतने मांगता ने इतना दे अपीट පුළුවන් අපි අනිවාර්යෙන් පෙන්වන්න ඕන අපිට මේක පුළුවන් අපි දක්ෂයි කියන තැන පෙන්වුවට පස්සේ මම හිතන්නේ ගොඩක් දුරට මගේ අත්දැකීම අනුව නම් ඒක එතනින් එහාට කවුරුත් ඒ තර්කය ඉදිරිපත් කරන්නේ නැහැ කියන එක. ඒතර අර ඒ වගේ මම හිතන්නේ ගොඩක් දුර මත තමයි ගෑනු ළමයින්ට මහන්සිලා වැඩ කරන්න බෑ. ඒ හැම එකක්ම මම හිතන්නේ අපිට කරලා පෙන්වන්න පුළුවන්. महिता समहार प्रश्न तीन कौशिनी मेटरोना फस्य गो कौशिनी महिता ने बलागन प्रश्न हरि ओ इंक महिता अमीर शाह प्रश्न केवल तीन अभी अंतिम गा एक मट दिन विना गटल गिंग विशेष खाता वीमन शास्त्र गटल तीन गिंग इतना इंजीनियर वरियावे मुन रखियावर मम दिन दम अभी अब आत्म विश्वास पेली बंद अनिवार्य हदागन ऊन की अनेक मुखद विशेष मम गोड पुहड़ी सह अम वेडकिन आयतन वाल विना अटवा वाल इन गणधनी पर्व आयतन तेक् मम संबंध वेला इतकोट एक पत्ते की मम दिन लुक वेन सामान्य मे आस्यातिक अटवा सह विशेष में लंका व्यागे गता टीका आत्म विश्वास पत्ते अडू आखती इतने दिन मम दिन गोडी खाता पत्ते गता अभी टीका अभी विश्वास त्यागन अडवी की मट दिए मेतन दी मम आत्म विश्वास धनात्मक मट हेमदेम पुलवांक वहां मम दिन अभी सामान्य अभी वेर अभी वेरद कूल अभी गुडाट एक पुद्गलिक अभी हितना मेक मे मगे तीन दुर्वधता आव्या मट मेक दरी मिसाके अभी अभीट पीड़ने कति करगा अतर आत्म विश्वास अभी एक अभीट यम करगा तो अभी तेरूगा हर मेक मम प्रगुणक नोन देमीसा मगे तीन वेरदाकपत मगे तीन अट्वाक दुर्वलता व्यापनीसा मे मगे पुद्गलिक दुर्वलता व्या मेक तीन मम प्रगुणक नोन कुशलता व्यापी बंद कटो अन्नी मगे ते अवाट मुन रखी आवकर अभी दीवन करगा नोन की कत्तम मम अत दी इतकट
इंजीनियर विषय द्वारा गाँव महिता गुडाती अभी इंजीनियरी करवाड़ा अम्मलता करवाड़ा दें सहन श्रेस्त्र गुडाती गणना तमंग खेमति पेतक बुलवा मेहनता पीटर अटे हरि तो मम दिनेम मे लाइफ मम दाक विशेष अत्यमें අපිට දැන් ඉංජිනේරු විෂය දාලා තෝරගන්න පුළුවන් අපි අපේ කැමැත්ත තියෙන මොන වගේ පරිසරයක්ද කියන එක අනුව දැන් උදාහරණයක් විදියට දැන් මගේ හැමතිස්සෙම හිතේ තිබිච්ච දෙයක් තමයි මම කැමති නැහැ ගිහිල්ලා කර්මාන්ත ශාලාවක ෆැක්ටරි එක වැඩ කරන්න මම කොහෙත්ම කැමති නැහැ මම මේ පරිසරයට කැමති නැහැ ඉතින් අපි ස්කිල් විසිට්ස් කියවුණාත් එහෙම නැත්නම් අපි අර ඉන්ටර්න්ෂිප් එක තිබිච්ච උනම් මම ඒ පරිසරයට කොහෙත්ම කැමති නැහැ ඉතින් මම දන්නවා ඒක මට ගැළපෙන්නේ නැහැ ඉතින් ඔෆිස් එකක එහෙම නැත්නම් वेडकरण मट गेलपेन इतना पारिगणक इंजनीर मट हरियाणा ये समहार मट नवक रखिए इंजनीर विषय मेतन वेदगा सह मेक दाक्षण विशेष दीवी मेक महिता विषय दुलो गुडा देवल अलते इंजनीर नियाली विशेष लंका इंजनीर विधिट नियाली उनकी सह कोई वगे देवादरा अतट मत उत्तर पुलवांग मुदुकांग इंजनीर हेमनता सॉफ्टवेयर इंजनीयरी फैत्ता मुखदम और बहकट आसन काल हिटी ए शेस्त्रे सा मुलिम के अन्नोने मुन शेस्त्र पारिगणक मुन इंजनीर वृत्ति तोरगा गुडाकलावट कांता नियोजने हरिम अडवी एक विश्वविद्यालय की रेकिया स्थाने की एक इंजनीयर वृत्तियर संबंध रेकिया स्थाने गुडा तुरट संहार लावट खंडा इन एक कांता आपी मगे मट एक गटल मम तमुले अनीत इन सहोद लगम ज्ञातिसा मट एक गटल मुखदे पसुट पुरुनीसा थिंग एक अनिवार्य सिद्धवेन थिंग ए अरुण हम मुदुकांग इंजनीर शेस्त्र अतम मटनाती मोम शुभवादी अद्यकी मुखद मट खवदावत मम खविंग क्यूवागे खवदावत हितान्न लभिला नह मे खांतावक निशा मट मे अवस्थाव लभुन रखियावे मनर्थ खांतावक निशा तम मट मे असाधारण ऊने रखियाव संबंधी मम मट खवदावत हेम हितान्न लभिला नह थिंग मम दन्न है संहार मट वासनावंतर उनाद किला रखिया स्थान लबन्न है भाई मम कथा कर मगे अनीत मित्रियांगे पारिगणक इंजनीर शेस्त्र इन ये वगे कथावाक थम एहम मे कांता विनास्खम किरीम मम मटना अर्दकीम प्लबल नह मम हित रखिया कृप स्थान पारिगणक इंजनीर वृत् संबंधे विद्यु इंजनीर वरियान विधियट मगे एक बैच के हिटिया दिगट भूम हुई इंजनीर वृत् करगने आंश वल दिखेट में भूम दीवन इसट एक करगने मैं मम गल वाकना मम दखला नह मुनवागे वेडद करते विशेष मुदुकांग इंजनीर ए वृत्ति गाँव थी एतकोट अतम वेन्नी गुडाक मैं मम वेडकर स्थान वाले अभी खरहरी वेना क्लाइंट कैंटी अनुदेन खर अभी
මේ විදිහට අපිට ඒ අයට මුතුකාංගයක් හදලා ඕනේ කියලා. ඉතින් එතකොට ඉන්නවා අපේ ආකිටෙක් කෙනෙක් කියලා ඉන්නවා. එතකොට එයා තමයි ඉස්සලාම තීරණය ගන්නෙ. මෙන්න මේ විදිහට තමයි අපේ පද්ධතිය හදන්න ඕනේ. මේ විදිහට තමයි මුතුකාංගය හදන්න ඕනේ කියලා. ඊපස්සේ ඉතින් අපි කණ්ඩායම එකතු වෙලා තමයි ඒ විදිහට බෙදාගෙන බෙදාගෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හදාගෙන නේද පාවිච්චි කරලා ඒ විදිහට මුතුකාංගය හදන්නේ. ඉතින් වැඩ වැඩිද කියලා කවුරු හරි ඇහුවොත් एक रेकिया स्थान अणुव विनाशन समहार रेकिया स्थान तीन ए आय प्रोडक्ट बेस्ड अभी तीन मे निष्पादन तीन एसलांगे आयतने पदनाम विराती इतकट ए आयट पुलवांग अटपह वगे रसावकिया विलावल हदागन नमूत मम वेडक हेमती सेम मे व्यापृति पदना करकेट अट तीन डेड लाइन इलाक दीरतीनो मेन मेधावस विद्य अभी संपूर्ण करोनेतकट अतर समहार विलावतीनो अट वेडकरावेनोतर मे इंजीनियर उत्तीर वितरा अदाल महिता कोई रखिया वगे दीवल अनिवार्य सिद्धवेनो अट संहार विलावेडकरावेनो सेनसुरावेनो इंजीनियर वृत्ति मे मम इट पास रखिया स्थान वाल रखियान इतने का जस्ट वेन्नोने अभी पोडक अम्मशीली वेन्नोने अभी रेकियावकट गिहाम अभी की अन्नपुलवंक नहे अभी कांतावक निशा मे वे रेवन कंकर बेमसुराध इंतन बे थिंग मुखद अभी अद्धकीम तीना संहार लाट अभी रेकिया बंधवगा कांतावकनो किसी प्रश्न आकन है रेवेडर अन्नपुलवा सेनसुराध इतना पुलवा अब रेकियावट आवट पास वेड दुनट पास उन्ना मारेमुना अभी तमारे वेटना इतकोट तम खाता संबंधि अरवाके मत अतिवेन मे आट महंसरा खरदराई इतने अभी पोडक नमशीली वेन्न विनवा दैंग हेम तनम बलुहम इंजीनियर उत्ति वितरा गुडाक तंगन रखिया पसीगुम तिख बलुहम थिंग वैविध्यट तम सामान्य वृत्ति अतुति पारिगणिक इंजनीर वृत्ति अतुतिरतमी मुदुकांग इंजनीर वृत्ति उन्म अट सैट अन्न मुखद अट अतन वाडियल पारिगणिक एक कोट कर कौशिनी मूलती मदुना दुनम कौशिनी की उपयोगता है मम अतर इंजनीर बुद्धि ऐतला मेधावसल आचार्य प्रिंस मूलती मे वेडमूल आराधना करे तहुआई माव आराधना कर मट आराधना कर मम मेवेलावे अतर इंजनीर बुद्धि ऐतला की महापितर हिटिया आईटी क्षेत्रे सॉफ्टवेयर मुदुकांग क्षेत्रे हिटिया ऐप तुने के लिए एक हफ्ता मम තේරුම්ගත මම වඩා කැමති කට්ටියක් එක්ක ගනුදෙනු කරලා වැඩ කරන්න කියන්නේ පරිගණකයක් එක්ක හැමතිස්සෙම පැය ගණක් ඉන්නවට වඩා මම වඩා කැමති කට්ටියක් එක්ක වැඩ කරන්න කියන්නේ මිනිස්සුන්ට උදව් කරන පැත්තෙන් කරන්න. ඉතින් ඒ වෙද්දි මම තියාවත් තේරුම් අරගෙන තිබුණා මට පුහුණු වීම කටයුතු සම්බන්ධයෙන් එතනක් දක්ෂතාවයක් තියෙනවා සහ මම කැමති කියලා. ඉතින් මම ඒ වෙලාවෙදි තීරණයක් ගත්තා මම වෘත්තිය මාරු කරනවා කියලා පුහුණු වීම කටයුතු වලට යන්න. ඉතින් එතනදි දැන් ලොකු මාරුවීමක් ඇත්තටම දැන් ඉංජිනේරුවරයෙක් විදිහට ඉඳලා සම්පූර්ණයෙන්ම වෙනස් වෘත්තියකට තමයි මාරුනේ. එතකොට මම දැක්කා දැන් සමහර අය කියපු දෙයක් තමයි මේක හරිම අපරාධය කියලා. ඉතින් මට මෙන්න මේ වගේ වාසි ටිකක් හැබැයි මම දැක්කා කොයි කියන්නේ අපි ඉංජිනේරුවරයෙක් වුණත් අපි එතනින් මාරුණත් गणित विषय इंजनीर उपाध्यामे वासी हतर मम दमती अर्धकी बेदागा एकाथम अभी इंजनीर उपाध्याम ओणम शेस्त्रेक अभी इग्मनट रखियावट हुरुवेन पुलवंकमा
उदाहरण आप इंजीनियर हम आप इंजीनियर हिटी हम आप क्लबना दक्षता थारूल वहिता गैटल विसंदा नायक आप दक्षता अनिवार्य ओणम शेस्त्र ओणम रखिया गिनी अत मम इतनी वृत्ति मार उन्ना मट एक गैटलना मट अनिवार्य इंजीनियर वेला अद्यकीन सह कुशलता मत सहन प्रयोजनवत्ना मम अलुते पटंगत् वृत्ति अट දෙවැනි එක තමයි මේ තමන්ගේ අනන්‍යතාවය දැන් අපි දන්නවා අපේ රසායනකට ගියාම අපිට යම් කිසි දෙයක් තියෙනවනේ කැපිලා පේන්න මේ අපේ අනන්‍යතාවය මේකයි කියලා. මොකද දැන් අපි සම්මුඛ සාකච්ඡාවකට ගියාම උනත් අපි වගේම තව ගොඩක් අය එනවා ඒ සම්මුඛ සාකච්ඡාවට. ඒ ආයතනයේ අපි වගේ ගොඩක් අය හම්බ වෙලා බලනවා කාවද තෝරගන්නේ කියන එක. එතනදී අපිට පුළුවන්කමක් තියෙනවනේ යම් කිසි දෙයක් අපි ගාව තියෙනවනේ කැපී පෙන්න. එතකොට මම තේරුම් ගත්ත එකක් තමයි දැන් මම මොන වෘත්තියේ හිටියත් මට මේ ඉංජිනේරු උපාධිය තියෙන නිසා පදනමක් විදිහට මට අනිවාර්යයෙන්ම ඒක ලොකු වාසියක් වුණා. මොකද මට ලොකු කැපී පෙනීමේ කරුණක් වුණා මොන රැකියාවට ගියත්. තුන්වෙනි එක තමයි इंजनीर उपाधिया उदाहरण मम आध्यात्मिक चिकित्सक इडखाड़ियानवाट पुलवा मुला बोरुखरागे इंजनीर पशु मत मट पुलवां विद्यात्मक इंजीनियर समाजे किसी विद्यात्मक पदन मत बुद्धि विश्वसनीय मम अनेक इंजीनियर आर्थिक गोडक दुष्करता मट अतट मे इंजनीर उपाधि तिबुन मट पदन मिधिया मट आलू त्रखिया संपूर्ण विना स्मृति मारूना नमेलावधि मट पीट मट अतट उदाऊने मे इंजनीर उपाधिया तिबीम निशा मट एक लघु वास्या इतनी खंडा में अनी वेड करा विश्राम नमो अपे खाले संपूर्ण विना अभी कोई मेला सेवास्थान इन्नी नह दिखु खाले समहार अवस्था इन्ना गोडाए अभी इक्मेंट विना स्थान मारवेनो अभी रखिया इसमें ताक्षण अतम रखिया करण स्वभाव सह समहार रखिया संपूर्ण नतिवीमें ऐंगीमे अवधान ताक्षण इसरा दीवन विनायक मम दिन अपीट हमती पुलवांकोनेट गुरुला अपे कुशलता विश्वास इसराटन लुकवास अभी मे इंजनीर उपाध्या अभी लबन ए अर्धकी सह ये अभी गुडना दक्षता अवसान वशे मट अतर में ख्यान
මට එතනදි මතක් වෙන අතන කතාවක් මම මොරටු විශ්වවිද්‍යාලයට උපාධිය හදාරන්න යනකොට ඉතින් ගෙදර ඉඳලා විශ්වවිද්‍යාලයට බස් එකේ යනකොට මට එක දවසක් මතකයි බස් එකේ වාඩි වෙලා ඉන්නව දෙන්නේ පිරිමි කෙනෙකුයි කාන්තාවකුයි. ඒතර මට තේරුණා කතාවෙන් දැන් මේ අය හම්බ වෙලා තියෙන්නේ කාලෙකින් පස්සේ හම්බ වෙලා තියෙන ඉතින් තොරතුරු කතා කරනවා. ඉතින් බලන් යද්දි දැන් මේ කාන්තාවත් මැත්ස් කරපු එක්කෙනෙක්. इंजीनियरिंग ඉතින් ඕක දැන් මට සෑහෙන කතාව මතක තිබුණා විශේෂයෙන්ම දැන් මම කිව්වා වගේ මම ඉංජිනේරි මේ වෘත්තියෙන් අයින් වුණා කීප පාරක්ම ඒතර සම්පූර්ණයෙන්ම වෙනස් වෘත්තියක තමයි ඉන්නේ ඒතර හැමතිස්සම මට හිතේ යටින් මට වැඩ කරපු දෙයක් තමයි මම මේ ඒක පිරිමි ළමෙක්ද කාන්තාවක්ද කියන අදහස අදාළ නැහැ නමුත් මම මේ වෙන කාගේ හරි චාන්ස් එකක්ද මේ අපරාධේ මේ මම මට කරන්නත් නැහැ මම වෙන කාටවත් දුන්නෙත් නැහැ කියලා ඉතින් මං හිතන්නේ මට ඒක උත්තරේ මේ වැඩමුළුවට ලෑස්ති වෙද්දී හොයාගත්තා ඉතින් ඒ තමයි ඇත්තටම වැදගත් වෙන්නේ අපි කරන්න රැකියාවටත් වඩා අපි මොන විදිහටද සමාජයට හරි රටට හරි අපේ දායකත්වය ලබා දෙන්න කියන එක ඒකට ඒ දායකත්වය ලබා දෙද්දී අපිට මොකද්ද අවශ්‍ය වෙන දක්ෂතාවය ඒක ගොඩනගා ගන්න කොතනින්ද එතකොට ඒක සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ මේ ඉංජිනේරු වෘත්තියක් වෙන්න පුළුවන් උත්පාදයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් දෙයක් වෙන්න පුළුවන් හැබැයි ඒ තියෙන දේ අවශ්‍යයි අපිට ඒ ලබා දෙන්න තියෙන දායකත්වය උපරිමයෙන්ම අපේ පවුලට හරි සමාජයට හරි රටට හරි ලබා දෙද්දි ඒක කොයිම වෙලාවකදවත් අපරාධයක්වත් වෙන කෙනෙක්ගේ දෙයක් ගැනීමක්වත් වෙන්නේ නැහැ ඉතින් මොකද වැදගත් වෙන්නේ අපෙන් හැමතිස්සෙම හොඳ දෙයක් සමාජයට ලැබෙනවද කියන එකයි ඉතින් ඒ වගේම තමයි දැන් ඒ ගැන කල්පනා කරද්දී දැන් මේ වෙද්දි මම කිව්වා වගේ දැන් මම දැන් වැඩ කරන්නේ පරිශකාවක් විදිහට ඉතින් එතකොටත් ඒ කරන වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම වෙනස් හැබැයි මොන දේ කරත් මට තේරුම්ගෙන අරගෙන තියෙන එක දෙයක් තමයි හැමතිස්සෙම මම ඒ දෙයට ප්‍රවේශ වෙන්නේ ඉංජිනේරුවෙක් විදිහට මොන දේ කරන්න ගියත් ඒ හැඩ ගැස්ම තියනවා ඒ ගොඩනගාගත්තු විදිහට තමයි මම ඒ දේ කරන්න යන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් මම දැන් වැඩ කරන තැන අපි සමහර රට දේශපාලන විශ්ලේෂණ කරනවා ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම අහලා ඇති දැන් ගොඩක් විදේශ දේශපාලන වේදිකාවල කතා වෙනවා මේ යුගදානමි බලාගාරය ගැන ඉතින් එතකොට ඒ අංශයෙන් අපි අධ්‍යයනයක් කරනකොට දැන් මටත් තිබුණා ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න හැබැයි දැන් එතනදී දැන් මට ඉංජිනේරු පසුබිම තියෙන නිසා විශේෂයෙන් විදුලි ඉංජිනේරු වර්ගයක් විදිහට පසුබිම තිබිච්ච නිසා මට බොහොම පහසු වුණා ඒ ලියකියවිලි කියවලා තේරුම් ගන්න ඉතින් ඒ වගේ මම මොන රැකියාව කරත් ඒක සම්පූර්ණයෙන් ඉංජිනේරු වෘත්තියෙන් වෙනස් වුණත් මම තේරුම් අරගෙන තියෙන දේ තමයි මට කවදාවත් ඉංජිනේරු වෘත්තියෙන් ඈත් වෙන්න බෑ කියන එක. මොකද මොන දේ කරත් ඒක අනිවාර්යයෙන් මම කරන විදිය සහ ඒ දෙයට ප්‍රවේශ වෙන්න විදිය අනුව මට කියන්න තියෙන්නේ මම හැමතිස්සම හදවතින් ඉංජිනේරුවරියක් විදිහට ඉඳීවි කියන එක තමයි මට අවසන් වශයෙන් බෙදා ගන්න තියෙන්නේ. चैट बॉक्स का हर हद ओबगे प्रश्न अपहट यमु कल हैकर अभी तो प्रश्न या अविलत ये ना चैट बॉक्स का हर हा प्राइवेट इंजीनियरिंग कोर्स से का कोई गवर्नमेंट इंजीनियरिंग यानो कोटे देखा अत्तर तीन वेना समुकाद्दे ही रा मैडम मेहमा इतने महिता तमंट
මම දකින් මෙතන සමස්තයක් විදිහට දෙයක් කියනවට වඩා මම රැකියාව කරපු ස්ථානවල රජයේ විශ්වවිද්‍යාලෙන් ආපු අයත් හිටියා පුද්ගලික විශ්වවිද්‍යාලවලින් ආපු අයත් හිටියා ඉතින් ඔය දෙගොල්ලන් අතරම දක්ෂයෝ හිටියා ඉතින් එහෙම වෙනසක් රැකියාව කරද්දී මම ඇත්තටම දැක්කේ නැහැ ඉතින් එතනදී මං හිතන්නේ ඒක තමන්ගේ පුද්ගලිකත්වය අනුව තීරණයක් ගන්න ඕන කියන එක තමයි මට නම් හිතිලා තියෙන්නේ يعني තමන් බලන්න ඕන තමන්ට ගැළපෙන්නේ කොයි වගේ පසුබිමක්ද කියලා රජයේ විශ්වවිද්‍යාලයක තියෙන විදිහට එහෙම නැත්නම් පුද්ගලික විශ්වවිද්‍යාලයේ උගන්වන විෂයමාලා උගන්වන විදිය ඒ තියෙන සිස්ටම් එක දැන් මම හිතන්නේ දැන් පුද්ගලික සමහර විශ්වවිද්‍යාලවල ටිකක් නම්ශීලී ගතියක් තියෙනවා ඒ කියන්නේ ඒ ලෙවල් විෂයන් ගන්න විදිහ අනුව ඉතින් ඒක මම හිතන්නේ මම තේරුම් ගන්න අරගෙන තියෙන විදිහට නම් ඒක ගොඩක්ම තමන් පෞද්ගලික මට්ටමින් ගන්න ඕන තීරණයක් කියන එක මට ප්‍රශ්න සමහර අය වෙලා තියෙනවා මම කියන්නද කෞෂි එහෙම කවුරුන්නේ මැඩම් ඔව් අහලා තියෙනවා software engineering කියන්නේ මුතුකාංග ඉංජිනේරු පාඨමාලට අමතර වෙන මොනවාද තියෙන්නේ කියලා එතකොට අපිට තියෙනවා civil engineering තියෙනවා mechanical එතකොට electronic electrical chemical මම හිතන්නේ ආචාර්ය ප්‍රින්ස්ට සමාද කියන ප්ලමේ රුහුණු විශ්වවිද්‍යාලයේ තව මොනවාද හරියටම තියෙන පාඨමාලා කියලා ස්තුතියි රටික අපේ තියෙනවා දැනට විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු පාඨමාලාව තියෙනවා යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාව තියෙනවා සිවිල් හා පරිසරික මම ඉංග්‍රීසි වලින් උත් කියන්නම් මොකද සමහර විට ඔයගොල්ලෝ ෆෝම් පුරවනකොට ඉංග්‍රීසි වලින් තියෙන නිසා ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි සෝරි ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් ඉංජිනේරින් සිවිල් ඇන්ඩ් එන්වයරන්මන්ටල් ඉංජිනේරින් mechanical and manufacturing engineering labana avurudde indan ekenne 2019 a level batch eke indan api deka handunwa denawa pariganaka engineeru ekenne computer engineering department eka computer engineering paathamalawa e ekkama marine engineering navika engineeru I think ogollo campus ekata enakota ruhuna vishwavidyalaye පහකින් එකක් තෝරගන්න පුළුවනි පළවෙනි අවුරුද්ද ඉවරයි. ඒ වගේම මට ඇවිල්ලා තියෙන ප්‍රශ්න කීපයක අහලා තියෙනවා මේ exam එක ඒ ලෙවල් සාර්ථක කරගන්න හැටි ගැන ඒ කියන්නේ සමහර වෙලාවට පාස් වෙන්න බැරි වෙයි කියලා ස්ට්‍රෙස් එකක් එනවා ඒ වගේ ප්‍රශ්න කිහිපයක් මම යොමු කරලා තියෙනවා එතකොට මගේ අත්දැකීම් වලින් මම කතා කරොත් ඉතින් ඇත්තටම සමහර වෙලාවලට මට වුණත් තිබුණා හිතෙනවා සමහර වෙලාවට හිතෙනවා මේක පාඩම් කරලා ඉවර වෙන්න බැරි වෙයි ගොඩක් තියෙනවා පාඩම් කරන්න මට ඕන රිසල්ට් එක හම්බ වෙන්නේ නැති වෙයි එහෙම හම්බුන්නේ නැති වුණොත් මම මොකද කරන්නේ ඉතින් ඒ වගේ ස්ට්‍රෙස් එච්ච වෙලාවල් අනන්තවත් තියෙනවා සහ ඉතින් ඒක මම හිතන්නේ ඒක ස්වාභාවිකයි මහලට ඒක අනිවාර්යෙන් වෙනවා. ඉතින් ඒ හැම වෙලාවකම මම හිතන්නේ අර අපි මතක් කරගන්න ඕනේ මේ අපේ ඉලක්කය වෙන්නේ මොකද්ද කියලා. දැන් මට මතකයි මම A-levels කරද්දී ඉතින් සමහර පොත් එහෙම තරම් කියවුවා motivation පොත් තියෙනවා සිංහලෙන් ලියපු ඒවා තිබුණා. ඒ වගේ දේවල් මම සෑහෙන කියවුවා. ඊපස්සේ දැන් ඒ සමහර ඒවා තිබිච්ච විදියට මම හිතනවා මම ඉලක්කත් ලියලා තියාගෙන තිබුණා. එහෙම board වල ගහලා ඉස්සරහට මේ මෙන්න මේ විදිහටයි මට ඕනේ කියලා. ඉතින් අර මම කලින් කිව්වා වගේ මගේ target එක මගේ ඉලක්කය හැමතිස්සෙම තිබුණා. හැම විෂයකටම මම කොහොම හරි 100ක් ගන්න එක මම target කරනවා කියලා. දැන් ඒක අපි දන්නවා ඒක ප්‍රායෝගිකම නැහැ. නමුත් අර අපි දන්නවනේ දැන් ඒක මේ මට්ටමට අපි ඉලක්කය තියාගත්තාම අනිවාර්යෙන් ඊට පොඩ්ඩක් මෙහයින් හරි වැටෙනවා.
ඉතින් ඒ විදිහට තමයි මම මුහුණ දුන්නේ සහ දැන් ප්‍රායෝගික පැත්තෙන් කොහොමද ලෑස්ති වෙන්නේ කියන එක මට ගොඩක්ම උදව් වුණේ මේ සාර්ථකව A-levels වලට මුහුණ දෙන්න මේ පාස් පේපර්ස් කරපු එක ටයිම් කරලා සෑහෙන මම පාස් පේපර්ස් කරා A-levels වලට මේ ලෑස්ති වෙද්දි මම කියන්නේ අනිවාර්යෙන් මට ඒක ගොඩක් උදව්වට වුණා අන්තිමට මේ ලකුණු ගන්නේ ඉතින් ारी enjoy කරන්න එන්ජිනේ කෙනෙක්ට බැරිද කියලා මම හිතන එක වැදගත් මොකද සමහර එතනත් මේ සමාජ මතයක් තියෙනවා එන්ජිනියර් කෙනෙක් කියවම විශේෂයෙන්ම software engineer කෙනෙක් කියවම හරි boring computer එකක් ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා වෙන මොකුත් කරන්නේ නැහැ සමාජශීලී නැහැ ඉතින් එතනත් මට කියන තියන්නේ මේ දුර්මතයක් තමයි මොකද දැන් අපි රැකියා ස්ථානයේ ගත්තාම අපි හොඳටම enjoy කළා අපි විතර parties දැම්මා කට්ටිය එකතු වෙලා पौद्गलिक मटमें तमें कमती देवा करना मम उत्तर मम अनिवार्य विलाव व्यंकर मम कमती देवा हतारा संगीत पत्ते नट क्लास मम अनिवार्य महिता दुर्मता इंजीनियर बोरिंग महिता एक मटन की गुडक exciting කියලා මොකද සාමාන්‍යයෙන් මම මට මතකද මම වැඩ කරන තැන කිව්වහම දැන් මම engineer කෙනෙක් කියලා දැන් ඒ මගේ කණ්ඩායමත් එක්ක වැඩ කරපු සමාජික කියන එක හරි cool දෙයක් නේ කියලා ආචාර්ය ප්‍රින්ස් ප්‍රශ්නයක් තියෙන සමායට ආචාර්ය ප්‍රින්ස්ට උත්තර දෙන්න පුළුවන්ද දන්න aircraft engineer කෙනෙක් වෙන්න පාඨමාලාවක් ලංකාවේ තියෙනවද කියලා aircraft engineering वगे bachelor's सामान्य campus आवाहाम पलवी degree सामान्य subject देखा मम रथिका मिस्के स्कूल रथिका मिस्के campus यांत्रिक engineer mechanical engineering අපිට එක සබ්ජෙක්ට් එකක් තිබ්බා aircraft engineering ඊට අමතරව aircraft engineer කෙනෙක්ට වෙන්න ඕන පසුබිම හම්බ වෙනවා. ඒ කියන්නේ aircraft engineering කරන්න කැමති නම් mechanical engineering කරන්න, fluid dynamics කරනවා, aerodynamics ඔය පසුබිම හදලා දෙන, පසුබිම දාලා දෙන ගොඩාක් සබ්ජෙක්ට්ස් තියෙනවා. ඒවා කරාට පස්සේ masters හරි PhD වලට යන්න පුළුවන්. එහෙම නැත්තම් मेकानिकल इंजीनियरिंग करना एयरलाइन इंडस्ट्री के वेड करना पुलवा එවගේම ආචාර්ය ප්‍රින්ස් තව ප්‍රශ්නයක් තියෙනවා A levels නොකර ෆවුන්ඩේෂන් එකත් එක්ක ඉංජිනියරින් කරන්න අමාරුද කියලා මට තේරුන්නේ නැහැ ෆවුන්ඩේෂන් කියුවේ මක්තනි සමහරට අහනවා ඇත්තේ A levels නොකර විදිහක් තියෙනවද කියලා ඉංජිනියරින් लंकावे सीमा विनवना गुडा इंजनीर अवश्य पसुबिम मैथ्स फिजिक्स केमिस्ट्री की सब्जेक्ट बेरी नह टिका कमारु पार टिका दिगाय अभी तब विनाडी पहाकितर अरगेन प्रश्न साक्षात्कार करला अवसान करो मंगितन गोडा प्रश्न एनवा नमुत काल वेलाव सीमा वेन निसा अभी දැනටත් විනාඩි 5ක් විතර වැඩිපුර ගිහින් තියෙනවා තව ප්‍රශ්න දෙකක් විතර අරගෙන අපි අවසන් කරමු නේද
मत प्रश्न कवीर लतीनवा प्रश्न सॉफ्टवेयर इंजीनियर कोर्स मोरटे सॉरी प्रश्न अल प्रश्न उठ सॉफ्टवेयर इंजीनियर कोर्स मोरटे करने रैंक बलपान मम इगन गति मोरटे विश्वविद्यालय दें रुहन विश्वविद्यालय यूनिवर्सिटी के रैंक वाड़ा करे आशा वेंकरा मम दें पीएचडी कलंका बट अवे पीएचडी अनक रैंक ने मे गुड़ा बलपा ये करा यूनिवर्सिटी के पास तमंग आशा वेक करनवाद मैं मम दमहार मम वस्ताव नमकिया नम समहार विश्वविद्यालय वाले अनवा रेलट समहार सॉफ्टवेयर इंजीनियरिंग हरी सिविल इंजीनियरिंग हरी मेकानिकल हरी रेलट करलाकित्र गिहा अने अपराध के ये वगे तक इन तमंग एम टीका सोयला बाल सॉफ्टवेयर इंजीनियरिंग करना गुड़ा टेन तीयनवा करा पुलवा अरे मोरट विश्वविद्यालय के अनुपला गृह विश्वविद्यालय पुलवा तब कोर्स तीयना राइट थैंक यू तब प्रश्न कवित्तीन इंग्लिश नत्व इंजीनियर कनेक्ट बारी तक मैं इतना मेहे मैदान अपे लंका विश्वविद्यालय आचार्य प्रिंस मैं अपे तीन इंजीनियरिंग पाठमाला हदारा इंग्लिशी वाले थिंग इतकोट अनिवार्य इंग्लिश अवश्य विनवा सह विनराटकट गियतकोट इंग्लिश हरी हेमनता एराटे भाषा हरी अनिवार्य गिनगा विनवा थिंक मैं ते ఒక గెటల్ వాక్ నిమే యోగలంట అనివార్యం ఏక ఇగనగన కరన్న పులువా హలో మే కాలింగ్ సమా వెన్న మే ఇంగ్లీష్ గాన దయక్ కియనవన లంకావే ఒగల పొడి కాలే ఇందాం ఇంగ్లీష్ భాషావే ఇగనగన తీనవ హమోమ గొడక్ అబిట వ్యవహారే తమా అడు ఇంగ్లీష్ భాషావే లంకావే इंजनीर पीट हेमेकाकम इंग्लिश माध्यम गणना हेतु गुड उत्पत्ति इंग्लिश भाषा थिंक इंजनीर अवश्य देवा पर्यशन कन्वाणांगना समीक्षने कन्वाणा हेम देखट अवश्य तुरंत गंड पुलवा एक्को अंतर्जाल अर्ह एक्को उत्पत्ति अर्ह मेके बासाव तव बासावा इंग्लिश वितरा नम श्रीलांकिक अपिट गुरुपुरद भाषावली इंग्लिश तम होंगे तम एक हेतु इंग्लिश भाषा भयवेप बहु विशेष लंकावे इंजीनियर पीटेट आव बहु विश्वविद्यालय सामारिट सति तुना मास मास तुनाकृण विश्वविद्यालय मास तुना इंग्लिश पाठमाला तीयन ये इंग्लिश पाठमाला अभी करा कथा करवा भयवेन इंग्लिश वरट अरे उगल पड़कालीनगत विषय के तवत् विषय पमना इंजनीर पीटेट एन पुलवा इंग्लिश के बाधा वक्र गलांत इसहटे अन्न मम हट मदावा मत के गिनगत आया जपानी गिहि चीनी गिहि जर्मनी अट गिहि ये भाषा वाल हदार ඒ භාෂාවල් වලින් ඉගෙනගෙන හොඳටම ලකුණු අරන් තියෙනවා. ඉතින් ඉංග්‍රීසි භාෂාව බාධාවක් කරගන්න එපා ඔයාලා. තව ප්‍රශ්නයක් කියලා තියෙන එක ගන්නද අපිට වෙලා තියෙනවද? වෙලා ඉවරයිද? මැඩම්ට පුළුවන් නම් ඔව්. තව අපි ප්‍රශ්නයක් හෝ දෙකක් කරගෙන 7යි कैंपस गिट पास फर्स्ट शायदे थर्ड शायद अदाल इतनी हाट बेडकान विधिय तमय देवनीय महिता आचार्य प्रिंस उत्तर दिन एनडीटी एच एन डी దేవాగన పొడ్డక్ కియన్న పొలొంద కేలా హనో
අපි මේ ප්‍රශ්නේ අන්තිමටම ගමුද? තව ප්‍රශ්න තියෙනවද මිශ්‍රතිකට? එතන ඇවිල්ලා. NDT HND කියන්නේ HND කියන්නේ National Diploma Higher National Diploma කියලා තියෙනවා. A level වලට පස්සේ National Diploma Higher National Diploma ඊට පස්සේ තමයි degree තියෙන්නේ. ඉතින් NDT කරොත් degree එක තරම් පිළිගැනීමක් නැහැ. නමුත් දැන් සාමාන්‍ය මේවා ඔයගලන්ට ටිකක් advanced වැඩි. නමුත් මම එක කියන්නම්. අපේ accreditation එකක් තියෙනවා, අපේ තත්ත්ව පාලනයක් තියෙනවා හැම ඩිග්‍රී එකකටම. ඉතින් ඉංජිනේරු පීටර් ISL Institute of Engineers Sri Lanka කියන එකෙන් තමයි තත්ත්ව පාලනය කරන්නේ. මේ දවස්වල අපි accreditation එකට අවුරුදු 5කට සැරයක් accreditation කරනවා. උගල යන පීටය කොහෙ ගියත් ශ්‍රී ලංකාවේ පීටයක් නම් ඉංජිනේරු පීටයක් නම් ISL accreditation තියෙනවද කියලා බලන්න. ඒක වැදගත්. දෙවනියක ඒ කියන්නේ නැෂනල් ඩිප්ලෝමා හරි හයර් නැෂනල් ඩිප්ලෝමා හරි කරනවා නම් එතනත් මාර්ගය දිගයි. නමුත් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, ගොඩාක් එක්ස්පීරියන්ස් එක ඕනේ. නැවත ISL එකේ විභාග තියෙනවා කරන්න. ඒ කියන්නේ අහවල් ප්‍රමාණයක් අවුරුදු ගාණක් වැඩ කරාට පස්සේ ආයතනයක ISL එකේ විභාග කරලා ඉංජිනේරියක් වශයෙන් සහතිකයක් ගන්න පුළුවන්. තව එක ප්‍රශ්නයක් ගන්න කියලා ආයාචනා කළා තියෙනවා. ඔව් මම එකක් ගන්නම්. අහලා තියෙනවා ඒත් සැබෑ විභාග සම්බන්ධයෙන්. මම එහෙමනම් පොදුවේ මෙහෙම කියන්නම්. මොකද කීප දෙනෙක් මේක අහපු නිසා මේ විභාගේ ස්ට්‍රෙස් වෙනවා, ගාන හදාගන්න ගියාම අර එතන සැකයක් ඇතිවෙනවා මේක හරිද වැරදිද කියලා. මම يعني එතන මොකද එතන කෙටි පිළිතුරක් දෙන්න අමාරුයි. ඉතින් එතනදී මට කියන්න තියෙන්නේ මේ දවස්වල ඇත්තටම ගොඩක් තියෙනවා, ඒ කියන පොත් තියෙනවා මේ විභාගයට කොහොමද මේ මනස හදාගන්නේ, ඒ සම්බන්ධයෙන් ගිහිල්ලා ගන්න පුළුවන් පුස්තකාලයෙන් හරි, එහෙම නැත්නම් දැන් මේ ඔන්ලයින් උත් ගොඩක් තියෙනවා. මේ පොඩ්ඩක් කියවලා බලන්න කොහොමද තමන්ගේ ඒ තියෙන අතතිය අඩු කරගන්නේ කොහොමද. අනිත් එක තමයි මම දැන් විශේෂයෙන්ම අතතිය සම්බන්ධයෙන් මට ඒ දවස්වල මගේ මේ ගුරුතුමී කියපු එකක් තමයි අර ගොඩක්ම අපිට ස්ට්‍රෙස් එක එන්නේ අපි වුමනාට වඩා ඒ දේ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එක. මට මේක නැත්තම් මට විකල්පයක් නැහැ කියන තැන ඉන්නකොට තමයි ස්ට්‍රෙස් එක එන්නේ. ඉතින් මට හැමතිස්සෙම මගේ ගණිත ගුරුතුමී කියපු දෙයක් තමයි බලන්න එක දෙයක්කට වඩා බලන්න මට මේ පැත්තෙන් බැරි නම් මේ පැත්තෙනුත් මට යන්න ඕන තැනට යන්න පුළුවන් කියන එක කියලා. ඉතින් එතකොට එහෙමත් හිතලා අපිට ඒ ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. මැඩම් එච්චරයිද ප්‍රශ්න තියෙන්නේ? තව එකක් අහලා තියෙනවා මේ කෝසස් කැම්පස් එන කලින් වෙන මොනාහරි කෝසස් කරාට ප්‍රශ්නයක් නැද්ද කියලා. මම හිතන්නේ ආචාර්ය ප්‍රින්ස්ටත් උත්තර දෙන්න පුළුවන්. හැබැයි මට නම් හිතන්නේ එහෙම මොනාහරි يعني ඉංජිනේරින් සම්බන්ධ මොනාහරි කෙටි කෝස් වලටම බයිලාරි මොනාහරි කරනවා නම් එහෙම බලපෑමක් නැහැ මේ කැම්පස් එන එක සම්බන්ධයෙන්. මම හිතන්නේ ඒක අතර උදව්වක් වෙයි එහෙම කරනවා නම්. ස්තුතියි මැඩම්. මං හිතනවා ඔයාලගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැති කියලා. අපි දැන් පැමිණ සිටින්නේ මේ වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කිරීමටයි. ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම රතිකා ප්‍රනාන්දු මෙනවියට මගේ හදපිරි ස්තුතිය සහ ගෞරවය පිරිනමමි. මීළඟට ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් ඉංජිනියරින් ඩිපාර්ට්මන්ට් එකෙහි අංශ ප්‍රධානී සහ IEEE ශිෂ්‍ය ශාංකාවෙහි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික වන එරන්ද ජයතුංග මහතාට ස්තුතිය පළ කරමි. තවද අපහට මෙම වැඩසටහන සාර්ථකව කිරීමට මඟ පෙන්වමින් සහයෝ ආචාර්ය ප්‍රින්ස් මෙනවියට ස්තුතිවන්ත වන අතර මෙම වැඩසටහනට සහභාගී සියලුම පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ටත් මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය දුන් සියලුම දෙනාටත් අවසානයේදී මේ වැඩමුළුවට සහභාගී වී අපට සහය දුන් ඔබ සැමටත් මගේ හදපිරි ස්තුතිය පිරිනමමි. පරාජිතයෙකු යනු අසාර්ථකයෙක් නොවේ. ඒ උත්සාහය අත්හරින්නෙකුයි. ඒ නිසා ඔයාලගේ ඉලක්ක කරා ඔයාලා ලං වෙන්න දරන උත්සාහය කවදාවත් අත්හරින්න එපා. එම කියමනා සමග මේ වැඩමුළුව මෙතනින් සමාප්තයි. ස්තුතියි.